हरियाणा මම උදේනිගම ගුණරතන හිමි අන්තර්විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම් කරු. දුර අද දවසේදී අන්තර්විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ විදිහට මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්නේ විශේෂ කාරණා දෙකක් සම්බන්ධව දැනුවත් කරන්න. උතර පළවෙනි කාරණේ තමයි අපි දන්නවා අද දවසේදී වසන්ත මුදලිගේ සහෝදරයා අධිකරණ වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම සඳහා කරාපිටිය සීක්ෂණ රෝහලට අරන් ගිහින් තියෙනවා. එතකොට ඒ අරන් ගිහිල්ලා තියෙන්නේ සුපුරුදු පරිදිම බෙඩ්ෂීට් එකකින් ඔතලා ඒ වගේ මේ අරන් ගියපු වාහනේ වීදුරු වල පත්තර කෑලි අලවලා සම්පූර්ණයෙන් අඳුරු කරලා තමයි ඒ සහෝදරයා වෙතට අරන් ගිහිල්ලා තියෙන්නේ. එතකොට පහුගිය දවසේ අධිකරණයේ තීන්දුවට අනුව මේ සහෝදරයා තංගල්ල උසාවියට ඉදිරිපත් කරද්දී මේ විදිහටම බෙඩ්ෂීට් එකකින් ඔතලා ගෙනිච්චට පස්සේ මහේස්ත්‍රාත්වරයා අහනවා මේ විදිහට මුහුණු ආවරණය කරන්න හේතුව මොකක්ද? ඒ වෙලාවේ TID එක දීපු උත්තරේ තමයි වසන්ත මුදලිගේ සහෝදරයා හඳුනා ගැනීමේ පෙරෙට්ටු කිහිපයකට ඉදිරිපත් කරන්න තියෙනවා කියලා. ඒතරේ හඳුනා ගැනීමේ පෙරෙට්ටු වලට අදාළ නඩු මොනවද කියලා ඇහුවට පස්සේ ඒ සම්බන්ධව කිසිම අදහසක් TID එකට ඒ වෙනුවෙන් පෙනී හිටපු අයට තිබිලා නැහැ. ඔවුන්ට ඒ නඩු සම්බන්ධ උත්තරයක් දෙන්න ඒ වෙලාවේදී හැකියාවක් ලැබුණේ නැහැ. ඒතරේ ඒ වෙලාවේදී වසන්ත මුදලිගේ සහෝදරයා වෙනුවෙන් මැදිහත් වෙච්ච නීතිඥවරයා පවා පැහැදිලිව කියලා තියෙනවා මූලික අයිතිවාසිකම් කඩවෙලා කියලා අධිකරණයෙන් පවා තීන්දුව කරලා තියෙද්දි අධිකරණ ක්‍රියාවලියකට යොමු කරන්න කියලා තියෙද්දි මේ කූට උපක්‍රම පාවිච්චි කරමින් තවදුරටත් මොවුන් රදවා තබා ගැනීම සඳහා තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව. ඒතර අපි දන්නවා මේ සහෝදරවරුන්ට කායිකව වද හිංසා දෙන්න බැරි නිසා මානසිකව දැවැන්ත වද වේදනාවකට මේ මොහොත වෙනකොටත් ලක් කරමින් තමයි පවතින්නේ. ඒතර නාරාහෙන් පිටට ගෙනාවට පස්සේ වසන්ත මුදලිගේ සහෝදරයා ගල්වල සිරිදම් මහාමුදුරුවෝ රදවගෙන හිටියේ අඩි 8.4 පුංචි කාමරයක් ඇතුළේ. ඒතර මේකට ඉරේ ලියනේ උලම් පොඩක් ඉන්නේ නේ. ඊට පස්සේ අධික මදුරු ගහනයක් මේ ඇතුළේ තියෙනවා. ඒ නිසා තමයි සිරිදම් මහාමුදුරුවන්ට ඩෙන්ගු හැදුනේ. ඒ වගේම තමයි අවමතරමේ අපි දන්නවා නාගන්නවත් වසන්ත මුදලිගේ සහෝදරයාට සිරිදම් මහාමුදුරුවන්ට වතුර ටිකක් නාගන්න ක්‍රමවේදයක් මේක ඇතුලේ සූදානම් කරලා නැහැ. කොමඩ් එකට පාවිච්චි කරන හෑන්ඩ් ෂවර් එකෙන් තමයි නාගන්න අවස්ථාව හදලා දීලා තියෙන්නේ. ඒත් අපි අහන්නේ මේ විදිහටද මැදිහත් වෙන්නේ? එතනින් එහාට ගිහිල්ලා සිරිදම් මහාමුදුරුවන්ට බෙහෙත් අරන් දෙන්න TID එක මැදිහත් නොවුන නිසා තමයි රෝහල් ගත වෙලා අවසානට ඩෙන්ගු රෝගී හැදිලා අසාධ්‍ය තත්ත්වෙට පත් උනේ. ඊට පස්සෙත් අපි දන්නවා ඩෙන්ගු රෝගය හොඳ වෙන්නත් කලින් කිසිම කායික මානසික සහනයක් ගැන නොහිතා නැවත ගිහිල්ලා දැම්ම අර හිරකුටි ඇතුළටම තමයි. එතකොට මේ විදිහට මේ ත්‍රස්ත මර්ධන ඒකකය කිසිම වැරද්දක් නොකරපු මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික ජීවිතේ අතහැරලා කොන්දේසි විරහිතව මැදිහත් වෙච්ච වසන්ත මුදලිගේ සහෝදරයා ගල්වල සිරිදම් මහාමුදුරුවෝ වදබන්දර වලට ලක් කරමින් මේ වෙලාවේ පරිගැනීමක් ක්‍රියාත්මක කරනවා. මේ පරිගැනීම පිටිපස්සෙ ඉන්නේ කවුද? මේ පරිගැනීම පිටිපස්සේ ඉන්නේ අපි හැමදාම වගේ අදත් කියනවා මේකේ පිටිපස්සේ ඉන්නේ රනිල් රාජපක්ෂ, ඒ වගේම තමයි දේශබන්දු තෙන්නකෝන්, තිරාන් නලස්, මෙන්න මේ කියන අය තමයි මේ පිටිපස්සේ ඉන්නේ. ඒක අපිට බොහොම පැහැදිලිව පෙනුණා පහුගිය දවසේ අධිකරණය අනාවරණය කරනවා. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා මඟහැරලා මේ ශිෂ්‍යෝ රඳවා තබා ගැනීමට අදාළව රැඳවුන් නියෝග අත්සන් කරන්න ලිපියක්, මේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව තමයි මේ ලිපිය ආරක්ෂක අමාත්‍යවරයාට යැවුවේ කියලා. එතකොට මෙන්න මේ වෙලාවේ මේ වගේ තත්ත්වයක් තමයි වසන්ත මුදලිගේ සහ සිරිදම් මහාමුදුරුව සම්බන්ධව තියෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ 18 වෙනිදා වෙනකොට රැඳවුන් නියෝග අහෝසි වෙනවා. එදාට දින 90 ඉවර වෙනවා. තව එක දවසක් හරි මේ 18න් පස්සේ මේ සහෝදරවරු රඳවගෙන ඉන්න ආණ්ඩු උත්සාහ කරනවා නම් අපි අනතුරු ඇඟවීමක් කරනවා. නැවත ජනතා බලය කියන්නේ මොකද්ද කියලා මේ ආණ්ඩු වලට නැවත බලා ගන්න පුළුවන්. දැන් මේ ආණ්ඩුවේ උපක්‍රමය තමයි එක්කෝ තව මාස 3කට DO එක ගහන්න. එහෙම නැත්නම්
වෙන මොකක් හරි නඩුවක් දාලා අපි ගියමු ගෝල් ෆේස් එකේ කතා කරපු කතාවක් මූලික කරගෙන මෙන්න මේ කතාව බලපාලා තියෙනවා පහුගිය දවස්වල මැරිච්ච අතුකෝරණ මන්ත්‍රීවරයාගේ මරණයට මේ කතාව බලපාලා තියෙනවා කියලා මෙන්න මේ වගේ නඩුවක් ඇතුලේ රක්ෂිත බන්ධනාගාර ගත කරන්න. ඔන්න ඔය කියන දෙක තමයි මේ වෙලාවේ ආණ්ඩුවට තියෙන විකල්ප. ඒ නිසා නොයෙක් උපක්‍රම පාවිච්චි කරමින් නිර්ලජ්ජිතව නිවටව මේ ක්‍රියාත්මක කරන්නේ මේ සහෝදරවරු තවදුරටත් රඳවාගෙන ඉන්න හිර කරන්න. සෝ අපි නැවත නැවතත් කියනවා වසන්ත මුදිරිගේ කියන්නේ සිරිදම් හාමුදුරුවෝ කියන්නේ තනි තනි පුද්ගලින් නෙමෙයි. ඒ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය මේ රටේ සමස්ත ජනතාව මේ රටේ සමස්ත ජනතාවගේ අයිතිය. ඒ නිසා අවුස්සගන්නේ පුද්ගලයන් දෙන්නේ 3 දෙනෙක් 10ක් 15ක් නෙමෙයි මේ රටේම ජනතාව. සාමකාමී උද්ඝෝෂණ කරලා අතේ ගල් කැටයක්වත් නැතුව හඬකොළ විතරක් අරගෙන බැනර් ටික විතරක් අරගෙන උද්ඝෝෂණ කරලා ඉල්ලන ඉල්ලීම් වලට මේ ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැත්නම් අපි කියන්නේ ආණ්ඩුවට මේ සාමකාමීත්වය උද්ඝෝෂණ කිරීමේ අයිතිය මර්ධනය කරලා මේවට උත්තර හොයන්න බෑ. ඒකෙන් තමයි ජනතාව ප්‍රචණ්ඩත්වයට යන්නේ. ඒ නිසා කරුණා කරලා තවදුරටත් මේ නිර්ලජ්ජිත බියගුළු මර්ධනය කරගෙන යන්න එපා. ඒක නවත්තන්න. ඒ වගේම තමයි අපිට සඳහන් කරන්න තියෙන දෙවනි කාරණේ තමයි අපි විශේෂයෙන්ම අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බලමණ්ඩලයේ විදිහට 4-9 කියන ඔය දින ටික ඇතුළත ගමින් ගමට අන්තරේ අඩහැරේ කියන තේමා පාඩය යටතේ ක්‍රියාමාර්ගය සංවිධානය කරා. ඒ අනුව මේ රටේ බොහෝ ප්‍රදේශවලට ගිහිල්ලා ගම්වලට ගිහිල්ලා රටේ අම්මා තාත්තට මේ ආර්ථික ගැටලු මේ දේශපාලනික ගැටලු ඒ වගේම මේ මර්ධනයේ මේ සියල්ල සම්බන්ධයෙන් දැනුවත් කරලා අපි විශේෂ ක්‍රියාමාර්ගයක් ගත්තා. ඒතර ඒකේ අවසානයේ විදිහට තමයි 9 වෙනිදා ජාතික විරෝධතා දිනය බවට පත් වුනේ. මේ දැක්කා මේ රටේ නගරයක් ගානේ අම්මා තාත්තා පාරට බැහැලා වසන්ත නිදහස් කරන්න සිරිදම් හාමුදුරුව නිදහස් කරන්න කියලා කිව්වා. ඒතර ඒකට හේතුව තමයි කිසිම කෙනෙක්ට ප්‍රශ්න කරන්න බෑ, එරෙහි වෙන්න බෑ. ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට අපි මූලික වෙලා මේ අරගලේ ඇතුළු කරපු ඉල්ලීම මේ සියලු ඉල්ලීම් සාධාරණයි. අපි මේ මොහොතේදීත් පෙනී ඉන්නේ ඒ ඉල්ලීම් වෙනුවෙන්ම තමයි. එතකොට මේ වගේ කරපු මේ දැවැන්ත අරගලේ නගරයක් ගානේ මිනිස්සු කරපු අරගලේ මහරගම අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බලමණ්ඩලයේ විදිහට අපි උද්ඝෝෂණයක් සංවිධානය කරා. එතකොට ඒ උද්ඝෝෂණයට සම්බන්ධ වෙච්ච ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමකගේ ඡායාරූපයක් මෙන්න මේ විදිහට අරුණ පත්‍රයේ මිතන මේ දෙරණ අරුණ පත්‍රයේ සඳහන් කරලා තියෙනවා. මේ මුල් පිටුවේම සඳහන් කරලා තියෙනවා. ඒතර මේකේ තියෙන්නේ කසඩ චීවරධාරී භික්ෂුව කියලා. ඒතර අපි අහනවා මේකේ පදනම මොකද්ද? අනිත් එක අපිට මේක පුදුමයක් නෙමෙයි. කියන්නේ මේ වගේ මේ කසඩ හොරිකඩ ජනමාධ්‍ය වලින් මේ වගේ මේ පත්තර වලින් මේ වගේ ප්‍රතිචාර ලැබෙන එක අපිට අරුමයක් නෙමෙයි, පුදුමයක් නෙමෙයි. මොකද අපි දන්නවා පහුගිය කාලේ මෙන්න මේ කියන ජනමාධ්‍ය හැසිරුනේ කොහොමද කියලා. එතකොට මේ අරුණ පත්තරය කියලා කියන්නේ ගෝඨාභයගේ හොර නෑවා. ඒ වගේම දැනුත් මේ රනිල් රාජපක්ෂලාගේ ලොන්ඩරියක් තමයි මේ අරුණ පත්තරය කියලා කියන්නේ. ඒ හින්දා මේවා මේ අපිට පුදුම වෙන්න කාරණා නෙමෙයි. ඒ වගේම මේ ජනමාධ්‍ය වේදීන් මේවට වග කියන්න ඕන ජනමාධ්‍ය වේදීන් ඔවුන් බලාපොරොත්තු වෙනවනම් මේ වගේ මේ මඩ ප්‍රහාර නිකුත් කරලා ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ බිඳවට්ටන්න මේ රටේ යුක්තිය ඉල්ලන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න මුළු ගැහෙන්නේ නැතුව මහපාරට ඇවිල්ලා අරගල කරලා හරි මෙන්න මේ ඉල්ලි මිනිස්සුන්ට ඉල්ලලා දිය යුතුයි, මතු පරම්පරාවක් වෙනින් අපි සටන් වැදිය යුතුයි කියන ඒ කියන කතාව ඉන්න මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ හෝ අන්තර් විශ්වවිද්‍යාලයේ භික්ෂු බල මණ්ඩලය වටන්න උත්සාහ කරනවා නම් අපි කියනවා අපි දශමයක්වත් පස්සට යන්නේ නැහැ. මේ වගේ අපි තව තවත් පන්නරේ ලබනවා. මර්ධනයත් ඒ වගේ තමයි. මර්ධනයනුත් අපි පන්නර ලබනවා. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ මෙන්න මේ වගේ දාන්න ඕනි කවුද? අපි දැක්කා දැන් පහුගිය කාලේ කැලණියෙන් විශාල සබ්දයක එක නාගයෙක් මතු වුණයි කියලා රටට සෞභාග්‍ය උදා වෙනවා, හොඳ පාලකෙක්පත් වෙනවා කියලා මහා මිත්‍යාවක් මෙව. ඒවත් ගෙනාවේ ඒවත් ප්‍රොමෝට් කරේ මෙන්න මේ කියන මාධ්‍ය වලින් තමයි. ඒ වගේම ධම්මික පැණිය කියලා එකක් ගෙනාවා. ඊට පස්සේ මේ පහුගිය දවස්වල අපි තව නාට්‍යයක් දැක්කා. දියසෙන් කියලා ඔටුනු බලන්න. ඒක
එතකොට මෙන්න මේ කියන කතන්දර ගේන්නේ මෙන්න මේ වගේ මාධ්‍ය වලින් තමයි. ආණ්ඩුවේ ක්‍රෙදි අතුල්ලන ආණ්ඩුවට කඩේ යන ක්‍රෙදි නැතුව කඩේ යන මෙන්න මේ කියන මාධ්‍ය වලින් තමයි පහුගිය කාලෙම මේ රටට මේ වෙනකොටත් වින කරමින් සිටින මේ පාලකයෝ ගේන්න පවා ඔවුන් බලයට ගේන්න පවා වැදිහත් උනේ මේ මාධ්‍ය ආයතන තමයි. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ වැටෙන්න ඕන කවුද? පොදු දේපල ටික විකුණද්දි රටේ ජනතාවගේ අයිතිවාසිකම් අමුවේ උල්ලංඝනය කරමින් මරා දාද්දි අධ්‍යාපනයේ සෞඛ්‍ය විනාශ කරද්දි ඒ වෙනුවෙන් අත උස්සන ඒවා කරන පාලකයන්ව නිවරදි කරන ඔවුන්ට උඩගෙඩි දෙන උල්පන්දම් දෙන භික්ෂුන් වහන්සේලා නෙමෙයිද මේ වගේ මේ කසඩ චීවරධාරී භික්ෂුන් කියලා එන්න ඕන. ඒතර පහුගිය කාලේ ජාවාරම් වලට සම්බන්ධයි කියලා ඔප්පු වෙච්ච ස්ත්‍රී දූෂණ කරපු ළමා අපචාර කරපු එතනින් එහාට ගිහිල්ලා මේ දේශපාලකයොත් එක්ක එකතු වෙලා ඩීල් දාන භික්ෂුන් නෙමෙයිද මේ ඉස්සරහට එන්න ඕන. මේ පත්තර ඉස්සරහට කසඩ කියන කෑල්ලත් එක්ක එන්න ඕන. ඒ භික්ෂුන් වහන්සේලා නෙමෙයිද කියලා අපි අහනවා. එහෙනම් බොහොම පැහැදිලියි. අපි දන්නවා භික්ෂුන් වහන්සේලා ගත්තත් විවිධ පාර්ශ්වල ඉන්නවා. ඒතර ඒ පාර්ශ්ව අතරින් අපිට ප්‍රධාන පාර්ශ්ව දෙකක් හඳුනගන්න පුළුවන්. ඒතර එක පාර්ශ්වයක් තමයි මුලින් කිව්වා වගේම මේ රටේ පොදු දේපල ටික විකුණද්දී මර්ධනය කරන්න විකුණන්න අදාළ අනපනත් ගේද්දී ඒ අනපනත් වලට අත උස්සන V8 එකට යට වෙලා නොඑක් දේවල් වලට යට වෙලා පාලකයන්ට පිරිත් නූල් බඳින්න පාලකයන් නඩත්තු කරන එක පාර්ශවයක් ඉන්නවා. තව පාර්ශවයක් ඉන්නවා. ඒ පාර්ශවය මේ විශ්වවිද්‍යාලවලින් එළියේ කියලා අපිට වෙන් කරන්න බෑ. මේ දෙකේම ඉන්නවා. රට වෙනුවෙන් පෙනී ඉන්න ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න තමන්ට දන් වේල දෙන දායකව වෙනුවෙන් පෙනී ඉන්න මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් සෞඛ්‍ය වෙනුවෙන් මේ සියල්ල වෙනුවෙන් මේ රටේ යහපත් දේශපාලන ආර්ථික සංස්කෘතිය ගොඩනැංවීම සඳහා පෞද්ගලික ජීවිත ඇතැම් විට අතහැරලා දාලා කැප වෙන කොන්දේසි විරහිතව මැදිහත් වෙන භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්නවා. ඒතර අපි කියනවා අන්තර් විශ්වවිද්‍යාලයේ භික්ෂු බණ මණ්ඩලයේ විදිහට අපි ඉතිහාසයේ නම් පෙනී හිටියේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙන. කියන්නේ අපි විශ්වවිද්‍යාලයේ ඇතුළේ තියෙන අධ්‍යන සුභසාධන ගැටලු වලට සීමා වුණේ නැහැ. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා අපි නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය මේ රටේ දරුවන්ට අනාගතයේ ඉතුරු කරලා දෙන්න ඉතිහාසයේ ඉඳන් සිරගත වෙලා ජීවිත නැති කරගෙන මැදිහත් වෙලා තියෙනවා. ඒතර වර්තමානයේත් එහෙම තමයි. ඒ කියන්නේ අපි මේ සාසනීය ඉතිහාසයේ ගත්තත් අපි දන්නවා නිදහස් අධ්‍යාපනයේ කියන පනත ගේන්න හදනකොටම ඒ පනත තිබිරිගෙයිදීම මරා දාන්න මේ පාලකයා උත්සාහ කරද්දී වල්පොල රාහුල හාමුදුරුවෝ ඒ වගේම වෑකන්දේවල සරණංකර හාමුදුරුවෝ යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවෝ මෙන්න මේ කියන හාමුදුරුවරු තමයි මැදිහත් වෙලා ජනතාව අතරට මේ කතාව අරන් ගිහිල්ලා මේ පනතට අත උස්සන්නේ නැතුව නිදහස් අධ්‍යාපනයේ කියන පනත සම්මත කරන්නේ නැතුව චන්දිල්ලගෙන ගමට එන්න එපා කියන තරම් බලපෑමක් එදා පාලකයන්ට කරේ. ඒ වගේම තමයි මේ රටට විවිධ ආක්‍රමණ එනකොට එතනින් එහාට ගිහිල්ලා ජනතාවගේ අයිතීන් විකුණනකොට ජනතාව දැවැන්ත ප්‍රශ්නවලට මේ පාලකයෝ නිසා මුහුණ දෙනකොට ඉදිරියට ඇවිල්ලා ඒ සටන් පෙරමුණ ගත්ත හාමුදුරුවරු එදත් හිටියා. අපි කියනවා අදත් ඉන්නවා. අනාගතේ මේ මෙහෙම නෙමෙයි කොහොම මඩ ගැහුවත් ඒ භික්ෂු ව්‍යාපාරය කඩාකප්පල් කරන්න බෑ. එතකොට සම්පූර්ණ මේ මාධ්‍ය වලින් මේ වගේ ප්‍රචාරණ කරලා ඒ වගේම පහුගිය කාලේ අර මුලින් කිව්වා වගේ නාගයේගේ කතාවම්මවල මේ වගේ කතා කරන මේ නැති කරන්නේ මොකද්ද? මේ නැති කරන්නේ බෞද්ධ දර්ශනයේ හරය. බෞද්ධ දර්ශනයේ සාරය තමයි මේ සම්පූර්ණ නැති කරලා දාන්නේ. ඒ නිසා අපි මේ රටේ තරුණ භික්ෂුන් වහන්සේලා විදිහට කියනවා මේ සියලු දේවල් ගැන අපි අවධානයෙන් ඉන්නේ මේ දේවල් නැති කරන්න හදනවා නම් ඒ වගේම මේ රටේ ජනතාව වෙනුවෙන් මැදිහත් වෙන භික්ෂු පරම්පරාව අඩියකින් හරි පස්සට තල්ලු කරන්න හදනවා නම් ඒවා කොහොම විහිළු. ඒ නිසා මේ විහිළු වලට අපි අහුවෙන්නේ නැහැ. නැවතත් කියනවා මේ රටේ ජනතාවටත් අපි කියනවා මේ මාධ්‍ය වාරණය කරන්න. නැත්තම් මේවා ඔබ පාවිච්චි කරනවා නම් බොහොම අවබෝධයෙන් පාවිච්චි කරන්න. මේවා කඩේ යන්නේ කාටද? මේවා නඩත්තු කරන්නේ කවුද? ඒ වගේම මේ වගේ වගකීම් දරන මූලිකයන් නඩත්තු වෙන්නේ කාගෙන්ද? මේ සියල්ල සම්බන්ධව අවබෝධය තියාගෙන බලනවා නම් බලන්න. එතකොට සම්පූර්ණ මේ රටේ ජනතාවගේ නිවරදිව අදහස් දැනගැනීමේ අයිතිය පවා මේ තුලින් උල්ලංඝනය කරලා තියෙනවා. ඒ නිසා අපි කියනවා අන්තර් විශ්වවිද්‍යාලයේ භික්ෂු බණ මණ්ඩලයේ විදිහට අපි එදත්
අදත් එවැගේම හෙටත් ජනතාවාදීව අධිරාජ්‍ය විරෝධීව නිර්ප්‍රභූව රටේ සමස්ත ජනතාව වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් කොන්දේසි විරහිතව මැදිහත් වෙනවා ඒක වළක්වන්න කිසිම කෙනෙක්ට බෑ ඒ නිසා අපි මේ සිද්ධියට අදාළව මෙතන අපෙන් කිසිම අවසරයක් ගන්න නැතුව තමයි මේ ඡායාරූපය පළ කරලා තින්නේ ඒ නිසා අපි එකක් මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් නඩුගොනු කරනවා ඒ වගේම තමයි අපහාස නඩුවක් අපි දානවා මේ විදිහට නීතිමය පැත්තෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නවා ඒ නිසා අපි අවසන් වශයෙන් කියනවා මේ වෙලාවේ මේ මේවා කියලා කියන්නේ මේ අමුතු දේවල් නෙමෙයි මේ එන මර්ධනයේ කියන නාටකයේම එක එක ජවනිකා තමයි මේ දැන් ශිෂ්‍ය ව්‍යාපාරයේ කැඳවුම් කරු වික්ෂුවන්තරේ කැඳවුම් කරු ඉරගත කරලා තියෙද්දී ඒව සාධාරණීකරණ තමයි මේ වගේ ඉන්නේ මේ වගේ ඉතුර පහුගිය දවස්වල රටේ ජනතාව දැවැන්ත පීඩනයකට පත් කරද්දී ඒ පෝලිං වල තිබ්බ දිග පෝලිං වල මිනිස්සු මැරිච්ච ඒවා මේ පත්තරවල මුල් පිටු වල තිබුණේ නැහැ ඒ කිසිම දෙයක් තිබුණේ නැහැ ඒ නිසා අපි මේ වෙනුවෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නවා කරුණා කරලා වසන්ත මුදලිගේ සහෝදරයා ගල්වැව සිරිදම් මහාමුදුරුව නිදහස් කර ගැනීමට අදාළ මැදිහත් වීම කරන්න මේ වගේ සහ නවක පදය HIV ඒ වගේ ඒ කියන්නේ සාක්ෂි නොමැති කතන්දර ගෙනල්ලා ශිෂ්‍ය ව්‍යාපාරයට ගහන්න හැදුවට ඒක යටපත් කරන්න නැති කරන්න බෑ කරුණා කරලා වසන්ත සිරිදම් මහාමුදුරුව මේ 18 වෙනකොට නිදහස් කරන්න ඒ වගේම මේ සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා මේ 18 වෙනිදා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට දැවැන්ත උද්ඝෝෂණයක් අපි සංවිධානය කරලා තියෙනවා අන්තර් විශ්වවිද්‍යාලීය වික්ෂු බල මණ්ඩලයේ විදිහට අපි ශිෂ්‍ය ව්‍යාපාරයත් එක්ක එකතු වෙලා මේ ක්‍රියාමාර්ගය ඉතාම සාර්ථකව නිමාවටපත් කරනවා ඒ සඳහා අපි රටේ ජනතාවටත් ආරාධනා කරනවා මේ ක්‍රියාමාර්ගයත් එක්ක එකතු වෙන්න මේ නිර්ලජ්ජිත මර්ධනයට අපි සියලු දෙනාම විරුද්ධ වෙමු අවසාන වශයෙන් රාජපක්ෂ මුදියන්සේලාගේ රනිල් වික්‍රමසිංහට අපි කියනවා දැන් රාජපක්ෂලාගේ කඳුළු පිහ දැම්ම ඇති දැන් ඔයා අඬන්න ලැහැත් වෙලා ඉන්න කියන කාරණාව අපි අවසාන වශයෙන් මතක් කරමු